අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයේ නවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත දෙවලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාවගේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 69 එකට කොරෝනා PCR පරීක්ෂණ අකණ්ඩව කොවිඩ් බැඳුණු පාසල් දැරියගේ පාසලේ 1300කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට රටේ සියලු දෙනා දැඩි සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතුයි කිසියම් රෝගී ලක්ෂණයක් තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න මුඛ ආවරණ පැළඳීමත් අනිවාර්යයි යුද හමුදාපතිවරයා අවධාරණය කරයි 20ට එරෙහි පෙත්සම් විභාගය අද සිවවන දිනටත් හිටපු ජනපති මෛත්‍රී අදත් පාස්කු කොමිසමට MT New Diamond නෞකාව හිමි සමාගම රුපියල් මිලියන 42ක වන්දි මුදල ශ්‍රී ලංකාවට ලබා දෙයි. දැන් දේශීය පුවත්. දෙවුලපිටිය ප්‍රදේශයෙන් ඊයේ දින හමු වූ කාන්තාව සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 69 දිනකට COVID-19 වෛරසය ආසාදනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙවන විටත් කොවිඩ් වැළඳුණු කාන්තාවගේ ආශ්‍රිතයින් සොයා PCR පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. පවතින තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව පමණක් නොව ලංකාවේ ජීවත් වන සියලු දෙනා දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් කිසියම් රෝගී තත්ත්වයක් පවතී නම් වහාම රජයේ රෝහලක වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙසටත් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා දෙනුම් දී සිටිනවා. මේ අතර අද දින සිට සියලු දෙනා මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා. COVID-19 වෛරසය ආසාදනය වූ කාන්තාවක් පිළිබඳව ගම්පහ දියුලපිටිය ප්‍රදේශයෙන් ඊයේ දින වාර්තා වුණා. අදාළ කාන්තාව මිනුවන්ගොඩ පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙක් වන අතර ඇයගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඒ අනුව අදාළ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලදී එම කාන්තාව සේවය කළ ඇඟලුම් කම්පලේ සේවකයින් 69 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව මීට පැයකට පමණ පෙර තහවුරු වුණා. මෙය මාස දෙකකට පසු අපේ සමාජයෙන් වාර්තා වෙන පළමුණු අවස්ථාව COVID-19 රෝගියෙක් හඳුනා ගන්නා සියලුම රෝගීන්ගේ ආශ්‍රිතයින් තවදුරටත් හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනය කිරීමටත් එවැගේම අවශ්‍යයගේ PCR පරීක්ෂණ කිරීමටත් සමාජය තුළ PCR පරීක්ෂණ කිරීමටත් මේ අවස්ථාව වෙන විට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම මිනුවන්ගොඩ රෝහල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ අවස්ථාව වෙන විට අවශ්‍ය පහසුකම් එහි වෙන් කර තබා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ යම් කිසි කෙනෙකුට ශ්වසන වගේ රෝගයක් තියෙනවා නම් උණ කැස්ස සෙම් ප්‍රදේශයව උගුරේ අමාරුව ඒ වගේම හුස්ම ගැනීම අපහසු වගේ රෝග ලක්ෂණ සහිත නම් අපි ඉල්ලා සිටිනවා රජයේ රෝහලකට පැමිණ වෛද්‍යවරයෙකු හමු වී තමුන්ගේ රෝග තත්ත්වය පැහැදිලි කරන්න. එතකොට අවශ්‍ය වුණොත් PCR පරීක්ෂණ කිරීම සඳහා කටයුතු කරනවා. ඒ විදිහට යම් කිසි විදියකින් සමාජය තුළ COVID-19 රෝගීන් තවදුරටත් ඉන්නවා නම් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි ඔන්න හඳුනා ගැනීමට කටයුතු කරනවා. COVID-19 අවදානම ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි. එතනින් ඔබට ගිහින් කොළඹ දිස්ත්‍රික්කයටත් ඒ වගේම රටේ අනිත් හැම තැනකටම ඒ අවදානම තියෙනවා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කරයි කියලා. සෞඛ්‍ය අංශ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම කාර්යභාරය මේ අවස්ථාවේදී සිදු කර තියෙනවා. ඒ අනුව මෙම ආසාදිත කාන්තාව පිළිබඳව තහවුරු වීමත් සමග ඊයේ පස්වරුවේ දියුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. අදාළ කාන්තාවගේ පවුලේ සමාජිකයින් 6 දිනකෝ අපරාධුව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර එෙහිදී සිදු කළ PCR පරීක්ෂණයකින් ඇගේ 16 හැවිරිදි දිනියටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මිනුවන්ගොඩ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොවිඩ් ආසාදනී වීමත් සමග ඇගේ පවුලේ සියලුම අයවලුන් ඊයේ දිනේදී යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ නිරෝධායන කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ගනු ලැබුණු PCR පරීක්ෂණ වලට අනුව එම පවුලේ දුවකටත් කොවිඩ් ආසාදිනී වූ බවට තහවුරු වුණා. ඒත් එක්කම ඒ පවුලේ අනිකුත් අයවලුන්ට කොවිඩ් ආසාදිනී වී නොමැති බවටත් තහවුරු වුණා. නමුත් මේත් එක්කම මේ පවුලත් එක්ක සම්බන්ධ වෙච්ච නිවසට ආපු ගිය අයවලුන් සියලු දෙනාමත් අපි නිරෝධායන ලක් කරුන් ලැබුවා. ඊට අමතරව මේ සේවිකාව සේවය කරන ලැබූ ආයතනයේ ළඟින් ඇසුරු කරපු ගොඩනැගිල්ලේ සේවයේ නියුතු සියලු මරුන් නිරෝධායනයේ සහ ඔවුන්ගේ PCR පරීක්ෂණ කරන ලැබුවා. කෙසේ වෙතත් මේ මූලාශ්‍රයේ සොයා ගැනීමත් සමග තමයි ඉතුරු දේවල් කරන්න වෙලා තිබෙන්නේ.
එයනුව පවතින තත්ත්වයේ හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්කුඩ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයන්ට අමතරව වේයන්කුඩ පොලිස් බල ප්‍රදේශයටද ඊයේ රාත්‍රියේදී ඇන්තර නීතිය පනවනු ලැබුවා. අපි කියන්න ඕනේ මේ පොලිස් බල ප්‍රදේශ තුනකට පමණක් නිරෝධායන ඇන්තර නීතිය යොදලා තිබුණාට මේ ප්‍රදේශවලට පැමිණිච්ච අයලුම් පසුගිය දින හතේ ඕනතරම් ඇති. ඒත් එක්ක විශේෂයෙන්ම මේ ආයතනයේ සේවය කරපු අයලුන් හමු වීමට ආපු අයවලුනුත් හමුණ අයවලුන් ඕනතරම් ඇති පොලිස් බල ප්‍රදේශ සෞඛ්‍යමය ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා කිරීමට අද ඉඳලා අනිවාර්යයෙන්ම මුඛාවරණය පළඳගෙන පමණක් මාර්ගයට පැමිණෙන්න කියලා අපි ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. මේ අතර අදාළ පාසල් සිසුවිය ආසාදිතයක ලෙස තහවුරු වීමත් සමග ඇගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා. ඒ අනුව අදාළ පාසල් සිසුවියගේ පාසලේ ඉගෙනුම් ලබන සිසුන් 1317 දෙනෙකු හා ගුරුරුන් අනාත්‍යන කාර්ය මණ්ඩලය 57 දෙනෙකු ඇතුළු පුද්ගලින් 1374 දෙනෙකු සොයා නිරෝධායන කිරීමට පියවරගත් බවයි දිවුලපිටියේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත කාන්තාවගේ සේවා ස්ථානයේ සේවය කළ පුත්කලින් 1600 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිත බවද දිවුලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා. ජනතාවගේ සැලකිල්ල අඩුවීම අදවන විට දෙවන කොරෝනා රැල්ලක් මතුවීමට හේතු බව රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් නවීන්ද සොයිසා මහතා පවසනවා. සියත පියුම්බිල විශේෂ වැඩසටහනට අද එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. නවතර සුව විරුව රණවිරුව මතක් වෙන කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි පෙන්නපු අනතුරේ නැතිවෙන පස්සේ තනිකරම අමතක කරලා තිබුණේ. දැන් ඔබ කියවනේ අපි ලෝකෙන් දෙවණිය කියලා. අපි දැන් මේ දෙවණිය කියලා. ඒතර අපි මැදදී සමරනවා අපි දෙවණිය කියලා. සමහර අපිට බෑන්න අපි බය කරනවා කියලා ජනතාව. හැබැයි මේක තමයි ඇත්ත. රෝගී ලෝකේ කොහේ හරි තියෙනවා නම් අපි ලෝකෙත් එක්ක සම්බන්ධකම් පවත්වනවා නම් ඒ අනතුරු ඒ විදිහෙම ලංකාවට තියෙනවා. ඒතකොට ඒක තමයි අද ගම්පහ ගුරුම් කම්මලක සුපර්වයිසර් වරියා. එයා තනියම වැරදිකාරයෙක් නෙමෙයි. මට කියන්න ඕනේ ඒක ජනතාව අතර මතයක් වෙනවා මේ මෙයා එයා ගිහලා බලෙන් හදාගත්ත එක නෙමෙයි. ඒක වැරදි අදහසක්. ඒ වැරදි අදහස දුන්නොත් වෙන්නේ තව රෝග ලක්ෂණ තියෙන කෙනෙක්වත් තමන්ගේ රෝගය ගැන පරීක්ෂණේ පවත්ව ගන්න ඉන්නේ නැති එක. දැන් ලෙඩක් ආවම හැම එකම සෞඛ්‍ය මාත්‍යංශම බලන්න ඕනේ කියලා අදහස දෙන. හැබැයි සෞඛ්‍ය මාත්‍යංශ අනුබද්ධව ඒ සෞඛ්‍ය මාත්‍යංශ දෙන උපදෙස් අනෙක් මාත්‍යංශරා ක්‍රියාත්මක කරන අපි දැක්ක. ඉතින් එහෙම වගකීම් විරහිතව හැසිරීමේ ප්‍රතිඵල තමයි මේ පෙන්වන්නේ. මේ මොහොත වෙනකොටත් අපිට ආරංචි වෙනවා මේ පරීක්ෂණ කරපු ප්‍රමාණය සැලකියුතු ප්‍රමාණයක් ඒකෙන් පොසිටිව් වෙමින් තියෙනවා මේ වෙලාව වෙනකොට. එතකොට අනතුරක සේයාවක් තියෙනවා. ඒ අනතුරේ බැරෑරුම්කම යන්නේ මේ අදාළ කාන්තාවට රෝගිය වැළඳුණු හැටි අපිට හොයාගන්න තාම පුළුවන් වෙලා නැහැ. එතකොට මේකේ මුල හොයාගන්න බැරි නම් ඒ වගේ අවස්ථාවක තමයි අපිට අවධානයක් සහ අවධානමක් එන්නේ මේ සමාජගත වීමේ තත්ත්වයක්ද කියලා. මොකද අපි කෙරවලක් හොයාගන්න පුළුවන් අපි දන්නවා සෝස් එක කොහෙද කියලා නා ප්‍රභවයක. එතකොට එහෙම හොයාගන්න බැරි තත්ත්වයක් අපි අද ඉන්නේ. ඒ වගේ මේ දරුවට යම් ආකාරයකට රෝගිය වැළඳිලා කියලා අපිට මේ වාර්තා වෙනවා. ඒකම එතනින් එහාට කවුද ගියේ කියන එක නැති වෙන නිසා ජනතාවට මේ කොරෝනා කියලා එකක් තිබුණාද නෙමෙයි ඒගොල්ලෝ නිකන් පිට රටක තියෙන රෝගයක් හැටින් මේක දැකලා තිබුණේ. මොකද අපි දන්නවා SMS එකක් එන්නේ පිට රටේ ඉඳලා ආපු කීප දෙනෙකුට පොසිටිව් වුණා කියලා. හැබැයි අපි කවුද හිතුවේ මේ අනාය ගෙදර හෝම් ක්වොරන්ටයින් වෙන එක හරියට වෙනවද? අපි තමු දින 14ක් තියලා ගෙදර යවනවනේ. ඒ ගෙදර ගියා මේ 14 වෙනවද කියන එකට හොඳම විශ්වාසයක් අපිට දීලා තිබුණාද? ඒ වගේම අපි මේ සමාජය තුල කරපු හාමුණියදී කරපු ප්‍රමාණයක්ද? මොකද දැන් මේ රෝගියවත් මේ ආපු ගමන් අඳුරගත්ත නෙමෙයි. මේ රෝගියව ගෙදර යවන්න කලින් කරපු පරීක්ෂණයකදී. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙනවලු ඒ ගම්පහට මම දන්න විදිහට මියදි 10ක් ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ 10ට රටේ වාසනාවට මේ රෝගියව තේරුණා. මේ රෝගිය තේරෙන තුරු ගියා නම් මම මිස් වුණා. ඒතර එහෙම මිස් වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා අපිට කියන්න බෑ. මෙහෙම කියපු ගමන් ඉතින් කණ්ඩායම් දෙකක් එනවා එළියට. එක කණ්ඩායමක් එනවා ඒකනේ දැන් රජයේ වෛද්‍ය නායකගේ සංගම කියනවා විශාල ප්‍රමාණයක් මිස් වෙලා කියලා. ඒ ඒගොල්ලන්ගේ වාසිය ගැන. ඒතර තව පිරිසක් එදි දකින්නවා. නෑ 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 ඔය කියන්නේ මේ මේගොල්ලෝ මේ මේකේ බය කරලා මිනිස්සු බය කරන්න එච්චර එහෙම මිස් වෙලා නෑ කියලා. අපි මේ කියන්නේ යථාර්ථය. එතකොට මේක අපි කිව්වේ එකයි අඩු ගන්න ජනතාවට වගේ කිමත් තිබුණා. මාස්ක් එක දාන්න කී දෙනාද? දැන් හැම තැනම අත හොදන ඒ ෆැසිලිටි එක තියෙනවා. හැබැයි ඒ ටැප් එක දිහා බලන්නවත් නෑ නෝ. ගම්පහ පොසිටිව් වෙච්ච කේස් එක ගිහිල්ලා මේ දැන් රෙස්ට්‍රික්ෂන් දානවා. හැමෝම මාස්ක් එකක් දාගෙන ඉන්නවා. ඉතින් හොඳයිනේ. ඒකද ජනතාව දැන් දැනුවත් භාවයෙන් ඉන්නේ. දැන් අපිට තියෙන ජනතාව මේක ඉදිරියට කරගෙන යන්න ශක්තිමත් කරන එක. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීම.
පසුගියදා ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාව අයත් සමගමෙන් ඉල්ලා සිටි රුපියල් මිලියන 442ක බන්දි මුදල එම සමගම් විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා. පසුගියදා ගිනිගැනීමකට ලක් වූ MT New Diamond නෞකාවේ ගින්න නිවීම සඳහා දායක වූ මෙරට පාර්ශ්වයන්ගෙන් වැය වූ මුදල් ලෙස රුපියල් මිලියන 442ක වන්දි මුදලක් නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්ව නැව හිමි ග්‍රීක සමාගමින් ඉල්ලා තිබුණා. එලෙස ඉල්ලු වන්දි මුදල එම නැව හිමි ග්‍රීක සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වීමත් සමග පසුගිය තුන්වනදා මෙරට මුහුදු සීමාවෙන් නැව ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය විසින් අවසර ලබා දුන්නා. මේ අතර ගින්න නිවීම සඳහා වැය වූ මුදල ලෙස නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්ව විසින් ඉල්ලා තිබු රුපියල් මිලියන 442ක වන්දි මුදල අද දින රජයේ ගිණුමට එම නැව හිමි ග්‍රීක සමාගම විසින් බැර කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. රුපියල් මිලියන 442ක එම වන්දි මුදල නැවේ ගින්න නිවීම සඳහා වැය වූ පිරිවැය වන අතර සමුද්‍රීය දූෂණය සඳහා වන වන්දි මුදල් ඉදිරියේදී අදාළ සමාගමෙන් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පෙරවරු වී පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු වී ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා. මේ අතර අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද පැමිණියා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම අධිකරණ ක්‍රියාවලියක් බවත් අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. किसी विधि कंपनी मे मैंने तत्व लेकिन मैं विरुद्ध मम विश्वास अधिकरण्य निदास अधिकरण्य स्वाधीन अधिकरण्य कील मीन एवं व्यक्ति मम विश्वास जनता प्रतिक्षेप कर लो प्रतिक्षेप गिरी बरपतल प्रतिक्षेप कर लो ना රිෂාඩ් බදෝදේන්ගේ මල්ලිගේ ගැටලු අපිට අදාළම නැහැ. ඒක උසාවියේ අධිකරණීය ක්‍රියාවලියක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. ගාල් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 265 වටිනා මනුෂ්‍ය ජීවිත නැති වුණා. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතුමාගේ රජයේ කැප කැප වෙලා තියෙනවා. ඒ සම්බන්ධ සම්පූර්ණ සත්‍ය සොයාගෙන. ඊ අනුව අවශ්‍ය පියවර ගැනීම. ඒකට සම්බන්ධ සියලුම පුද්ගලයන් තරාතිරම නොබලා නීතිය හමුවට කැඳවීමට වර්තමාන රජය කැප කැප වෙලා තියෙනවා. ඒ යාපාලන රජය වගේ නෙවෙයි. එක එකනා ආරක්ෂා කිරීමට කටු දේශපාලන අරමුණු පදනම් කරගෙන ක්‍රියා කිරීමේ කිසිම වමනාවක් උත්සාහයක් මේ ආණ්ඩුවට නැහැ. මේක ශාල කේදවාචක මේ සියලුම කරුණු දැනගෙන හිටියා. හැබැයි කිසිවක් කළේ නැහැ. එහෙම තත්වයක් ආයි
ඇති නොවන තත්වයට වග බලා ගැනීමද මේ රජයේ කටයුතු කරනවා මට වගකීමෙන් කියන්නේ ඒ වැඩපිළිවෙල පළුඳු වන දියාරු වන කිසිම දෙයකට අපි එකඟ වෙන්නේ නැහැ එහෙම දේශපාලන ගනුදෙනු මේ සම්බන්ධයෙන් කිසිවක් නැති බව අපි අවංකව ප්‍රකාශ කරනවා විසිවන ව්‍යවස්ථාව පෞද්ගලික බලාරගලයක ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කඹුරාපල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විසිවෙනි සංශෝධනය පුද්ගලික හේතු මත ගෙනෙන රටේ යහපත ගැන හිතලවත් රටේ අනාගත අවිවෘද්ධිය ගැන හිතලවත් ක්‍රියාත්මක වෙන සංශෝධනයක්. ඒ වගේම විසිවෙනි සංශෝධනය ගැන දැන් එක එක කතා යනවා කමිටු අවස්ථාවේදී සංශෝධන ගේනවා කියලා. මේ ඇත්ත වශයෙන්ම මේක පුද්ගලික කරුණු කාරණා මත පදනම් වුණු රජයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන පෞද්ගලික බල අරගලයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. වශයෙන්ම මේ රටේ ව්‍යවස්ථාවත් දැන් පෞද්ගලීකරණය වෙලා කියන එක තමයි මට කියන්නේ. සංශෝධන සිදුවිය යුත්තේ රටේ ජාතික අවශ්‍යතාවය කේන්ද්‍රකට. එම නැතුව පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ පෞද්ගලික අවශ්‍යතාවයන් පදනම් කරගෙන නෙමෙයි. රටේ අභිවෘද්ධි, ජාතික ආරක්ෂාව, ස්වෛරී, රටේ අනාගත පැවැත්, රටේ සංවර්ධන රටාව මේ යනාදී දේවල් ශක්තිමත් කිරීම වෙනුවෙන් තමයි මේ සියලු සංශෝධන සිදුවී එක් එක්කෙනාට ඕන ඕන වෙලාවට තම තමන්ට හිතවත් අයව පාර්ලිමේන්තුවට ගෙනීම සඳහා වික්ත පුරවැසි ක්ෂේත්‍රයේ පිළිබඳව තිබෙන ඒ නීතිමය තත්ත්වය වෙනස් කරන්නට මේ වගේ ඇත්ත වශයෙන්ම අපේ රට දැන්නේ විශ්ව හරහා රටටත් ලෝකයටත් ලොකුම ලොකු විහිළුවක් සපේ රටේ. මං හිතන්නේ මොන ව්‍යවස්ථා සංශෝධනය කරත් පෙර ජාතික සාකච්ඡාව කතිකාව විවාදයක් තියෙන්නට ඕන ව්‍යවස්ථාවකින් රටක අවශ්‍යතා රටේ උන්නතිය රටේ ප්‍රගතිය මේ ව්‍යවස්ථාවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම අපි ප්‍රශ්න කරන්නට ඕන රටක ජනතා ස්වෛරීත්වය ජනතා පරමාධිපත්‍ය ඒ වගේම ජනතාවගේ අයිතීන් සුරක්ෂා වෙනවද නැද්ද කියන කාරණා. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගයේ අද සිවවන දිනටත් පැවැත්වෙනවා. රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අනුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳව විභාගය අද පෙරවරුවේ 4 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා. අද දින විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නීතිපති දප්පොළ දෙලිවේරා මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් අනුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට බැඳී සිටින බව සඳහන් කළා. එම වගකීම වඩාත් පුළුල් කරමින් යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ඉවහල් වන ශක්තිමත් නීතිමය පදනමක් සලසා දී ඇතැයි නීතිපතිවරයා ප්‍රකාශ කළා. දානමොන සංශෝධන පනත් කෙටුම්පත අහිමි කෙරුණු ජනාධිපතිවරයා සතු මුක්තිය වත්මන් විසිවන සංශෝධන පනත් කෙටුම්පත තුළින් යළි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා මේ තුළින් ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන විධායක බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි සඳහන් කළා. ජනාධිපතිවරයා සතු මුක්තිය යලි ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිල කටයුතු අභියෝගයට ලක් කිරීමට නොහැකි වන බවටත් ඒ තුළින් අධිකරණය සතු බලතල කපාදු කිරීමක් සිදුවන බවත් පෙත්සම්කාර පාර්ශව අධිකරණය හමුවේ චෝදනා කර තිබුණා. එම තර්ක ප්‍රතික්ෂේප කරමින් කරුණු ඉදිරිපත් කළ නීතිපතිවරයා ජනාධිපතිවරයා වෙත මුක්තිය යලි ස්ථාපිත කිරීම තුළින් අධිකරණ බලය කිසිදු ආකාරයකින් කපාදු වීමක් සිදු නොවන බව සඳහන් කළා. ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින හේයින් මුක්තිය යලි ස්ථාපිත කිරීම තුළින් ජනාධිපති ජනාධිපතිවරයා
සංකාර පාර්ශවය සඳහන් කළා. එහෙත යම් පාර්ලිමේන්තුවක් බල අරගලයක් මත යම් පනත් කෙටුම් පතක් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක මහජන යහපත උදෙසා අදාළ පනත් කෙටුම් පත ජනමත විචාරණයක් හරහා ඍජුවම මහජනයා හමුවේ තැබීමට මෙම පනත් කෙටුම් පත තුලින් ජනාධිපතිවරයා වෙත බලය පවරා ඇති බවත් මෙතුලින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදු නොවන බව නීතිපතිවරයා එහිදී තර්ක කර සිටියා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිසිය විසින් සිදු කළ බැටලීම් කිහිපයක් දැන් කලුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 250ක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්බර බන්ධනාගාරයේ සිට ඇප ලබා සිටි මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා ලබා සිටින දුම්බර අක්කා නැමැති මෙම කාන්තාව විසින් ඇගේ ඥාති කාන්තාවක් හා සොහොයුරෙකු මාර්ගයෙන් කලුතර මල්වත්ත ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් වලට අමතරව ජාවාරම් මුදල් රුපියල් 42000ක් ජංගම දුරකථන 3ක් දුරකථන සිම් කාඩ් 5 සහ බැංකු කාඩ් කිහිපයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. වවුනියාව පන්රිකේත කුලම් ප්‍රදේශයේ නිවසක තිබී අනවසර ගිනි අවි 3ක් සමග පුද්ගලයෙකු ඕමන්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඕමන්ත පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවටපත් සැකකාර පුද්ගලයා අද වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 160ක් සහ මුදලින් රුපියල් 26750ක් සමග අඹුසැමි යුවළ ගාල්ල පොලිසිය දූෂණ මර්ධන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කුලී පදනම මත බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක් ලබාගෙන කාලයක් තිස්සේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු හෙරොයින් සම්බන්ධයෙන් වසර දෙකක් බන්ධනාගාර ගතව නිදහස ලැබූ පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.